අද ලංකාවේ යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානයේ වැලිකඩ හිරගෙදර. දැන් සති 3කට කලින් මගේ උපදේශ අනුව ගෙනියන ජාතික මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනේ අපේ නාවික හමුදාව හෙරොයින් මත්කුඩු 270ක් ඇල්ලුවා මොහොතේ ඉරාන් මත්කුඩු ජාවාරංකාරයොත් එක්ක. ඒ අල්ලගත්ත වෙලාවේ ඒගොල්ලන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කරපුවාම ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයන් කතා කරලා තියෙන්නේ වැලිකඩ හිරගෙදර ඉඳලා. එතකොට ඈත මහමුහුදේ සිට කොහේ හරි රටක සිට ගේන මත්කුඩු ජාවාරම් ඒ බෝට්ටු නැව් ඒවා මෙහෙවන්නේ වැලිකඩ හිරගෙදර ඉඳලා. දැන් මේ දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරනවා කවුද මේ මත්කුඩු ජාවාරංකාරීන්ව මෙහෙවෙව් හිරගෙදර ඉඳලා කවුද හිරකාරයා කියලා. මට තරම් අභියෝග කාටවත් තියෙනවද? මට තරම් ප්‍රශ්න තියෙනවද? ඇයියේ මේ වැඩි පිරිසක් දේශපාලන ශේෂ්ත්‍රයේ සහ සමාජයේ වැරදි කරන අය මට විරුද්ධ වෙලා තියෙන්නේ ඇයි? මම වැරදි වලට විරුද්ධ නිසා. මත්ද්‍රව්‍ය කශිප්පු අපරාධ පාතාලය මිනිමැරුම් ළමා අපචාර ස්ත්‍රී දූෂණ මේවා වලට විරුද්ධව තද වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කරන නිසා ඒක තමයි කාරණේ. මට කලින් මේ රටේ ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියා. ඩී.බී. විජේතුංග මහත්තයා ඇරෙන්න අනෙක් සියලු දෙනාට තිබුණු චෝදනාව දන්නවා. හැබැයි දෙමව්පියනේ දරුවනි මම සතුටු වෙන්නේ මගේ අවුරුදු දැන් 4 මාස 7යි කිසිම කෙනෙකුට මම පුද්ගලිකව මගේ මැදිහත් වීමෙන් ශාරීරික වදහිංසා ගෙවල් ගිනි තැබීම් දේපල ගිනි තැබීම් පෞද්ගලික හිරියර මගෙන් වුණා කියලා කිසි තැනක වාර්තා වෙලා නැහැ. ඒ නිසා මට කොච්චර නින්දා අපහාස කළත් මම යහපත් සමාජයක් ගොඩනගන්න කැප වෙනවා.